සමගි ජනබලවේගයේ ත්‍රෛනිකායික භික්ෂු පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංඝ සමුළුව ඊයේ පස්වරුවේ කොළඹ දීප වැතුණා. මෙම සමුළුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියම් මහා නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක අරම ධම්මතිලක නාහිමියන්ගේ මූලාසනයෙන් සමගි ජනබලවේගයේ ත්‍රෛනිකායික භික්ෂු පෙරමුණේ අනුශාසක සභාපති පිළියන්දල සංකල්ප විහාරයේ විහාරාධිපති පූජ්‍ය උගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ එම පෙරමුණේ ජාතික සංවිධායක දැරණිය කළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දැරණිය කළ ශ්‍රී ග්‍රාමබෝධි විහාරාධිපති පූජ්‍ය කෝට්ටේ විදුර කිත්ති හිමියන්ගේ සංවිධානයෙන් සිදු කෙරුණා. සංස්කෘතික අරමුදලේ අරමුදල් සියල්ලක්ම අපි යොමු කර දෙවෙන්නේ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීමටත්. ඒ වගේම සිද්ධස්ථාන සංවර්ධනය කිරීමේදී රාජ්‍ය ආයතන හරහා එම වැඩ කටයුතු කිරීම මොනම ආකාරයකින්වත් අපි වෙනත් වැඩ කටයුතු වලට ආගමික නොවන වැඩ කටයුතු වලට සංස්කෘතික නොවන වැඩ කටයුතු වලට එක රුපියලක්වත් වැය කරලා නැහැ. මම ලෑස්ති ඕනම අවස්ථාවක කවුරු හරි ප්‍රශ්න කරනවා නම් වසරක පමණ කාලයක් තුළ සංස්කෘතික අමාත්‍යංශයේ නායකත්වයෙන් සංස්කෘතික අරමුදලෙන් අපි ඉෂ්ට කරපු සේවාව පැහැදිලිව එළිදක්වලා ඒ වගේම අපි සූදානම් ඊට පෙර කාලවක වුණදී සංස්කෘතික අරමුදලේ මුදල් ආගමික නොවන වැඩ කටයුතු වලට යොදාගෙන තිබෙන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අද රටේ වැසී තිබෙන විහාරස්ථාන නැවතත් වරක් ආරම්භ කරන්න ජාතික වැඩසටහනක් රට තුල ජාති ભેදය ජාති වාදය ආගම් ભેදය ආගම් වාදය නිර්මාණය කිරීම ඉතාමත්ම නුසුදුසු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. අපිට මහජන යාත්‍රා ලේබලයක් තිබුණා අපි සිංහල බෞද්ධකමට වැඩිය සලකන්නේ නැහැ කියලා. ඒ චෝදනාවෙන් ගැළවිලා ගිහිල්ලා අපි මේ රටට ආදරය කරන සිංහලකමට බෞද්ධකමට ගෞරව කරන ආදරය කරන පක්ෂයක් කියලා අපි යලිත් වතාවක් ජනතාව අතර ශක්තිමත් වේක ප්‍රකාශ කරන්න ඕනේ. යලි වතාවක් අපි පරණ විදිහටම මේ තිබුණේ අපේ කීර්තිය ගෞරවය ඒ වගේම ඔබ වහන්සේලා එක්ක තිබුණ සම්බන්ධය වැඩි දියුණු කරන්න කියලා. දැන් ඒකට තමයි අපි මේ සූදානම් වුනේ. මේ රටේ මේ විවිධත්වය ඇති උනේම අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ශාසනික උරුමය නිසා. එම නිසා මේ රටේ මේ ශාසනික උරුමය ඉහළින්ම ඔසවා තබන්නට ඉදිරියට ගෙන යන්නට සමගි ජන බලවේගයත් ඒ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කැප වෙනවා. එතුමා තරම් පන්සල් වලට පූජා කරන්න බිහි වෙච්ච නායකයෙක් මට නම් මුණ ගැහිලා නැහැ. එතුමාගේ සලස්මක් තිබුණා සංඝාවාසනේ පන්සල් වලට සංකුංච සංඝාවාසයක් හදලා දෙන්න. පන්සලකට ගිහිල්ලා හාමුදුරනේ ගාවට ගිහිල්ලා සජිත් යන කරුණ කියන්න පුළුවන් කරුණ ඕන තරම් අපි ගාව තිනවා. අපේ රට වෙනුවෙන් උදාට සේවාවක් කරන්න ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ දුක හඳුනන නායකයෙක් එතුමා මං හිතන්නේ කනපත් පතත් බෙදා දෙන්න ආසාවක් තියෙන නායකයෙක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.